අයිබෝන් හරිද හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ගත වූ පැය කිහිපය තුල තවත් කොවිඩ් මරණ 4ක් වයස අවුරුදු 27ක තරුණියක ඒ අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 15,000 ඉක්මවයි IDH රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත මව සහ බිලිඳ ඇහැලියගොඩින් හමු වෙයි නිසි වැඩපිළිවෙලක් නොමැතිව පාසල් විවෘත නොකරන්න ලංකා ගුරු සංගමයේ රජයට කියයි අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තෙවන දිනේ අද ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව තහවුරු වුණා. එනෝ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොවිඩ් ආසාදිනේ වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පලා ගොස් සිටි මව හා පුත්‍රයා අතුරින් වයස අවුරුදු 2ක් පමණ වන කුඩා බිලිඳ අසවා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේ දිවාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලින් අතරට කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකුද ඇතුළත්. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ සමග ඇති වූ නියුමෝනියා තත්ත්වයයි. වයස අවුරුදු 27ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලෙන් COVID-19 ආසාදිතෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී ඇය මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ වීම හේතුවෙන් උත්සන්න වූ ආක්මා රෝගී තත්ත්වයයි. කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට පදිංචි වයස අවුරුදු 59ක කාන්තාවක්ද මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනයයි. කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට පදිංචි 86 හැවිරිදී පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ නිසා ඇති වූ පපුවේ ආසාදනයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID වෛරසය ආසාදිනේ වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් දෙදෙනෙකු එම රෝහලෙන් ඊයේ රාත්‍රී 9:10ට පමණ පලා ගොස් තිබුණා. එලෙස පලා ගොස් තිබුණේ 26 හැවිරිදි විහි පසු වන කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 2ක් පමණ වූ පුත්‍රයයි. අදාළ මව ඊයේ රාත්‍රියේදී සිය පුතු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති නිවසකට බහාර දී එම ස්ථානෙන් පලා ගොස් ඇති අතර අදාළ කුඩා බිරිඳ ඇහැලියගොඩ යායපාර ප්‍රදේශයේ නිවසක සිටියදී ඊයේ රාත්‍රී 11ට පමණ පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 439 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් 437 දෙනෙකු දේශීය හඳුනාගත් ආසාදිතින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 305ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතින් 58 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 15,324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලින් 3,059 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ වන අතර පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ ආසාදිතින් සංඛ්‍යාව 12,265ක්. මෙතර දීපවාලී උත්සවය වෙනුවෙන් වතුකරේ තම නිවස වෙත පැමිණි වයස අවුරුදු 20ක තරුණයෙකුට හා වයස අවුරුදු 38ක දෙදරුපියෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනා වැල්ලවත්ත හා කොල්ලුපිටියන ප්‍රදේශවල පෙදරේරුවන් වශයෙන් එකම ස්ථානයේ සේවය කළ පුද්ගලින් වන අතර පසුගියදා කොළඹ සිට තම නිවසට පැමිණ සිටි බවත් ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි මස්කිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි රැඳී සිටි පුද්ගලින් 83 දෙනෙකු ඊයේ රාත්‍රියේදී දිවයින්ට පැමිණියා. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. වෛරසය පැතිරෙනකොට වෛරසයක් එහෙම ඉතාමත්ම වේගයෙන් මාසයක් වගේ කාලයක් තුළදී ඒකේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් වෙනවද කියන එක පිළිබඳව අධ්‍යයනය කරන්න අපහසුයි. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා කොහොමද ඒක යන්නේ කියලා. නමුත් මේ අවස්ථාවේදී අපි දකින්නේ මේ වෛරසය අපි හඳුනාගත්තට පස්සේ අලුත් පොකුවක් හඳුනාගත්තට පස්සේ අපි ෂණිකවම
කටයුතු කිරීම නිසා ඒ පොකුවට ආශ්‍රිත රෝගීන් විශාල ප්‍රමාණයක් හඳුනාගත්තා. අපි හඳුනාගත්තු රෝගීන් සහ ආශ්‍රිතයින් අතර නිරෝධායනය කරලා හඳුනාගත්තු රෝගීන් දිගින් දිගටම හඳුනා ගැනීම තුළින් අපිට මේ පොකුර පාලනය කරන්න පුළුවන් වුණා. ඒ නිසා මේ මිනුවන්ගොඩ ආශ්‍රිතව ආපු මේ පොකුරේ අලුතෙන් ඒ පොකුරට එකතු වෙන රෝගීන් අවම වෙලා තියෙනවා. දැනටත් අපි හඳුනාගන්නේ මේ පොකුරට සම්බන්ධ වෙන නිරෝධායන වෙමින් පවතිද්දී සමහර විට ආසාදනේ මීට දවස් කිහිපයකට නැත්නම් සතියකට කලින් වගේ ආසාදනේ වෙච්ච අය. ඉතින් ඒ නිසා ඔවුන්ගේ තියෙන මේ වෛරසයේ තියෙන ප්‍රමාණය අපි CT value කියලා කියනවා මේ රසායන විද්‍යාත්මකව. ඒක ඒ විදිහට වෛරස් ප්‍රමාණය ගත්තාම තමත්ම අඩුවීමක් අපි ක්‍රමානුකූලව අඩුවීමක් දකිනවා. ඒ අඩුවීම දකින්නේ ඒ මේ තියෙන සක්‍රියව මේ පොකුරේ සක්‍රියව ඉන්න රෝගීන් ප්‍රමාණය ක්‍රමක්‍රමෙන් අඩු වෙන නිසා. වෛරසයේ සක්‍රියතාවයේ අඩුවීමක් නෙවෙයි පොකුරේ සක්‍රියතාවයේ රෝගයේ සම්ප්‍රේෂණය වීමේ සක්‍රියතාවයේ අඩුවීමක් තමයි දකින්නේ. ඒ විදිහට මේ තවත් සති දෙකක් විතර යනකොට ඉතාමත්ම අවම ප්‍රමාණයකට ප්‍රවණිය කියලා අපි බලාපොරොත්තු වෙනවා. සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නොමැතිව පාසල් ආරම්භ නොකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකාව COVID-19 වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් පරපතල තත්වයක තමයි පවතින්නේ. අපි පැහැදිලිවම කියන්නේ සෞඛ්‍ය නිර්දේශ එවගේම පාසල් නැවත ආරම්භ කරනවා නම් ළමයින්ට කොවිඩ් ව්‍යාප්තියක් ඇති නොවේ කියන එවගේම පාසල් පොකුරක් නිර්මාණය නොවේ කියන සහතිකය අධ්‍යාපන බලධාරීන් ලබා දී යුතුයි. මේ අයසා 13 ළමයි කොහොමද සමාජ දුරස්භාවයෙන් පවත්වාගෙන යන්නේ? එවගේම විස බීජ අරණය සම්බන්ධයෙන් කරන ක්‍රියාමාර්ග මොනවද? ඒව සම්බන්ධයෙන් මුළුල් පැහැදිලි කිරීමක් කළ යුතුයි සෞඛ්‍ය බලධාරීන් සමග. අපි දන්නවා දැන් පාසල් ආරම්භ කරා මත වෙන ප්‍රශ්න. එකක් තමයි පාසල් ළමයින්ගේ ප්‍රවාහනය. මේ වෙනකොට බස් රථවල ගමන් කිරීම සම්බන්ධයෙන් පරපතල නියාමනයක් තියෙනවා. එතකොට ළමයි දැන් අපි ගත්තොත් දැන් 43 ලක්ෂයක් ළමයි ඉන්නේ. එතන ඒ ළමයින්ගේ බහුතරයක් ළමයි මේ එක පළාතයි වැහිලා තියෙනවා. එතන බහුතරයක් ළමයි පාසල් එනවා. එතන ඒවනම් ඔවුන් සම්බන්ධයෙන් ප්‍රවාහනය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයේ මොකක් මේ සියල්ල සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීම සිදු විය යුතුයි කියලායි අපි කියන්නේ. එහෙම නැතුව නිකන් අපි පාසල් විවෘත කරන්න පුළුවන් වුණා කියලා විවෘත කිරීම සිදු නොවිය යුතුයි. 2021 අයවැය යෝජනාව පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේ තෙවන දිනය අද පෙරවරු 9:30ට ආරම්භ වුණා. මේ අතර යොමු කළ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු සැපයීම සිදු කෙරුණා. අවධානයට යොමු විය යුතු කරුණු පිළිබඳව නිහඬ වූ දිනය යනු අපගේ ජීවිත අවසානය ආරම්භ වන දිනය. ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ඉදිරිපත් වුණු රට හදන සෞභාග්‍යයේ දැක්ම කොතෙක් දුරට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු ජනතා පොරොන්දු අයවැය යෝජනාවල අයවැය ප්‍රතිපත්තිවල ක්‍රියාත්මක වෙනවා. මහජන අධිකරණ ඉදිරියේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මේ අයවැයත් පුස්සක් බවට පත් වෙලා තිබෙනවා. අද ජනතාවට දිය යුතු වෙන්ටිලේටර් විසන්ධිකරණ කොවිඩ් ආසාදිත ප්‍රජාවට අවශ්‍ය වෙන්ටිලේටර් දැඩි සත්කාරක ඇනම් අද නැහැ. හැබැයි පොහොට්ටුවේ වෙන්ටිලේටරය නම් හොඳට වැඩ කරනවා. දැන් ඉතින් ජනතාව උන්නත් එකයි මලත් එකයි. අද මොන අයවැය ක්‍රියාත්මක කරන්නට පෙර රටක ජනතාව ජීවත් කරවන්නට ඕන. රටක් තියෙන්නට ඕන. COVID-19 පරාජය කරන්නට, මර්ධනය කරන්නට ගන්නා වූ කටයුතු පිළිබඳව අයවැය කතාවේ සෑහෙන වෙන්කිරීමක් තියෙන්නට ඕන. අයවැය කතාවෙන් එවන් ප්‍රමුඛතාවයක් ලබා දීලා නැති කියන එක කනගාටුවෙන් හෝ කිව යුතුයි. දැන් හිතාගෙන ඉන්නව බොහෝ දෙනා අවුරුදු කිහිපයකට හරි ඔක්කොම හරි කියලා. අපි කැමති මේ රජයට උදව් කරන්න. බැරි වෙලාවත් මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එන්නත් ඇලවුම් කිරීමේදී එන්නත් ලබා ගැනීමේදී මම මේ රජයට උපදෙස් දෙනවා කැනඩා රජයට කතා කරන්න. කැනඩාව ලෑස්ති. දැන් මේ කැනඩාව Tamanගේ රටට මේ එන්නත් ටික ඇලවුම් කරලා තමයි. කැනඩාවේ අතිරික්තයක් තියෙනවා. අඩුම ගානේ කැනඩාවේ නියෝජිතවරයට කතා කරලා මේ අතිරික්තයක් තියෙන එන්නත් ටික හරි අපේ රටට ලබා ගන්නට රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමකට එළමෙන් ලෝකයේ මේතරම් එන්නත් ගැන කටයුතු කරනකොට රජයේ ඇතුළෙන්ම ස්වකීය සුභසිද්ධිය සුභසාධනය උදෙසා පැණිවෙළඳ ජාවාරම් කාර්යෝ නිර්මාණය වෙලා තිබෙනවා. මම මේ අවස්ථාවේ කියනවා සමගි ජන බලවේගී අපි එන්නත් ටික නොමිලේ ලබා දෙනකන් ජනතාවාදී අරගලයක අපි පොදු ජනයා වෙනුවෙන් නිරත වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා.
මොකද්ද බඩු මිල ඉහළ යෑමට මේ රජයට තියෙන විසඳුම චක්‍රලේක ගැසීම ගැසත් ගැසීම නියෝග ගැසීම පත්තර කඩ බෝතල් කඩ පිරෙන්න දැන් චක්‍රලේක තියෙනවා මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ වැක්සීන් එක තවමත් අත්හදා බලමින් තිබෙනවා ඒක එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව දැන් මේ ඉඳන් මිලියන ගණන් ඕඩර් කරලා ඇති ඉතින් අපටත් ඕක වමනා වෙච්ච දවස්ස අපි ඕඩර් කරගන්න ඒකට වමනා කරන මුදලුත් අපි හොයා ගන්න නෑ මම හිතන්නේ දැන්ට වැක්සීන් එක අපට වමනායි කියලා ඇමරිකාවට ඒක වමනායි මෙහෙට වැක්සීන් එපා කියලා කියන්න එපා දැන් එංගලන්තේ බා පොඩක් ඉන්න කිව්වා කිව්වා දැන් මොන්නේ නැහැ කියලා කියයි ඔව් දැන් එංගලන්තේ අහගන්න අහගන්න මම කියනක මට වෙලාව දීලා තියෙන්නේ එංගලන්තේ ප්‍රයෝරිටි දාලා තියෙනවා එයාට පුළුවන් දෙයම මගේ කතාවට බාධා කරන්න එහෙම කතා කරන්න පුළුවන් හිතුව හිතුව වෙලාවට ඒ හමුදාවේ මෙහෙ බෑයිම වෙල්මුලා දෑනියා නිකන් වාඩි වෙනවා ඩිසාස්ටර් මැනේජ්මන්ට් වල අපි වෙන් කළා තියෙනවා මේ වර්ෂේ රුපියල් මිලියන 4264 මේක අපි කල්පනා කරනවා ආපදාවක් හැටියට මේ ආපදාවට මුහුණ දෙන්න වෙන ආපදා ක්‍රමව අපි අනුගමනය කරනවා මිනිසුන්ට සහන දීලා නැහැ කියලා කියනවා එංගලන්තේ වගේ සහන දෙන්න නම් එංගලන්තේ වගේ රාජ්‍ය ආදායම් තියෙන්න ඕන ආර්ථික දියුණුවක් තියෙන්න ඕන මේ වගේ රටකට පුළුවන් මේ රටේ තත්වයෙන් සහන දෙන්න මොකද්ද කොහෙද දිරුදුනේ යුරෝපයට ගහනකොට රිදෙනවද දැනට රටේ මෝටර්සයිකල් කර්මාන්තයේ රතවාහන කර්මාන්තයේ ජීවත් වෙච්ච මහ විශාල පිරිසක මේ ඕක රීති ප්‍රශ්නයක් නෙවෙයි රීති ප්‍රශ්නේ ඉස්සෙල්ලා හඳුනා ගන්නවා අපේ රටේ කර්මාන්තවලට ඕනේ අමුද්‍රව්‍ය අපි ගේනවා යන්ත්‍ර සූත්‍ර අපි ගේනවා අපි ඒක පැහැදිලිව කියලා තියෙනවා තමුන්නාත්සේලා එදා මිනිස්සුගේ බෙල්ල මිරිකලා බදු අය කරගත්තා සාහනයක් දුන්නාම ඒක පාරිභෝගිකයට යන්නේ නමුත් බද්ද වැඩි කරපුවාම ඒ බද්ද වැඩි කරපු ප්‍රමාණයටත් වඩා පාරිභෝගිකයට ගෙවන්න වෙනවා ඒ බදු වලට බඳුම් කර වංචාවෙන් හම්බ කරපු විශාල ධනස්කන්ධයෙන් කොටා තමුන්නාත්සේලා භුක්ති විඳිනවා තරුණ ව්‍යවසායකින් තහසක් බිහි කරමින් කියු ෂොප් දාම වෙල්සල් ජාල ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා පරිශ්‍රයේදී राज्य वाणिज्य नीतिगत संस्था පාලමහල සුපිරි වෙළඳසැලක් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අල ලුණු මිරිස් පරිප්පු තේකොළ අනිකුත් සියලුම නිවසකට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ස්වජාතික නිෂ්පාදකයන්ගේ අලෙවි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න. ඒ සඳහා ආනයනයේ භාණ්ඩත් දේශීය ව්‍යවසායකයන්ගේ භාණ්ඩත් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඒ සියලුම රාජ්‍යාංශයේ සිල්ලර අලෙවි සැල් වලටත් මේ වෙළඳසැල තුල අපි ඉඩ කොටසක් වෙන් කරලා තිබෙනවා. මිල වෙළඳපොලේ පවතින මිලට වඩා සත පහක් කරි අඩුවෙන් තමයි අලෙවි කරන්නේ. අත්පිට මුදලට පමණයි අලෙවි කරන්නේ. අපි ආණ්ඩුවක් විදියට එක පැත්තකින් මහා පරිමාණ ව්‍යාකෘති හරහා විදේශ ආයෝජන රටට ගේනවා වගේම අපනානය තුලින් විදේශ විනිමය අපි උපයනවා වගේම ගමේ කුඩා ව්‍යවසායකයා දිරිගැන්වීම සඳහා අපි කටයුතු කරනවා කියන එක. දැන් ගම් මට්ටමේ ඩිලිවරි සර්විස් වලට පවා අපට මේ ව්‍යාකෘතිය හරහා ගෙනියන්න පුළුවන්. කියු ඩිලිවරි සර්විස් එක ආවම ගමේම ව්‍යාපාරිකයෙක් තරුණයෙක්ට අපි ඇප් එක හඳුන්වලා දීලා ඔහු තුල ඒ ගමවට ඩිලිවරි සර්විස් එක අපිට පටන් ගන්න පුළුවන්. කොවිඩ් වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳපියන්ට සහ නිලධාරීන්ට දේශීය ඖෂධ භාවිතා කරමින් ප්‍රතිකාර කිරීමට පියවරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් දේශීය වෛද්‍ය ප්‍රවර්ධන අමාත්‍යාංශත් එකතු වෙලා රැඳවියන් නිලධාරීන් සඳහා මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරලා දීර්ඝකාලීන වැඩසටහනක් ඒ අපේ නිලධාරීන්ට ප්‍රතිකාර හඳුන්වලා දෙනවා වගේම ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වගා කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඒ වැඩපිළිවෙලකුත් ඉදිරියේදී හඳුන්වලා දෙන්න සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. ලෝකයේම නැඹුරු වෙලා තියෙන
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සඳහා නැඹුරුතාවයක් අපි දකිනවා. ඉතින් ඒක මම හිතන්නේ රටට ලොකු වාසියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මේ වන විට බන්ධනාගාරවල නේවාසිකව සිටින අය සහ විශේෂ නිලධාරීන්ට ලබා දීම සඳහා අවශ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විසින් නිර්දේශිත ඖෂධ වර්ග කීපයක් පිරිනමනවා. විශේෂයෙන්ම පැතිරියාමේ අවදානම තියෙන රැඳවියන් සිටින ආයතන වලට ලබා දීලා ඔවුන් සඳහා මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ක්‍රමය අත්අදහා බලන්න, ඒ වගේම ඔවුන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සලසන්න. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු සැපීම අද පාර්ලිමේන්තු සභාවාරයේ ආරම්භයේදී සිදු වුණා. මාර්ක රියානතුරු වලින් පුද්ගලී නටක් හෝ නමයක් මෙයයි. 2018 වර්ෂයේ මියගිය සංඛ්‍යාව 3151යි. 2019 මියගිය සංඛ්‍යාව 2899යි. මාර්ග රියානතුරු සිදුවීමට හේතුවන ප්‍රධාන වැරදි කිහිපයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුනාගෙන ඇත. එනම් මාර්ගය මත හැරවීම, ඉස්සර කිරීම, අධික වේගයෙන් රිය පැදවීම, බීබත්ව රිය පැදවීම වන අතර එම වැරදි ඉලක්ක කරගනිමින් මාර්ගය තුළ මීට අදාළ නීති උල්ලංඝනය කරනු ලබන රියදුරන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් රථවාහන නඩු ලබා ගැනීම හා පැය 24 කාලය තුළම ආවරණය වන පරිදි දිවයින පුරාම විශේෂ මෙහෙයුම් සිදු කිරීම. දැනට සිටින රථවාහන රාජකාරියේ නියුතු නිලධාරීන් සංඛ්‍යාව දිවයින තුළ පවතින මාර්ග පද්ධතියට අදාළව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රථවාහන අංශ සඳහා තවත් නිලධාරීන් අනුයුක්ත කර ගැනීමට කටයුතු කිරීම. දැන් කොරෝනා වෛරසයෙන් මේ යන ප්‍රමාණයටත් වඩා පසුගිය කාලේ ත්‍රස්තවාදී ප්‍රශ්නෙන් මේ ගිය ප්‍රමාණයටත් වඩා මාර්ග අනතුරු වලින් මේ යන නිසා රියදුරු බලපත්‍ර ලබා දුන්නාට පස්සේ ඇත්තටම මේ බලපත්‍ර ලබා දෙන එක ඉතාම කෙටි ආකාරයෙන් සිදුවෙන්නේ. මේ බලපත්‍ර ලබා දුන්නාට පස්සේ අපේ රජයේ මැදිහත් වීම මගින්, පොලිස් දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මගින් මේ රියදුරන්ට කෙටි කාලීන පුහුණුවක් ලබා දීම සුදුසුයි කියලා මං ඉල්ලා සිටිනවා. දැනටමත් යම් සුළු වැරදි කරන රියදුරන් රථවාහනාංශයට ගෙනල්ලා සත්‍යාන්තවල පුහුණු වීම කරනවා. ඊට අමතරව ඔබතුමා යෝජනා කර පරිදි සියලුම රියදුරන්ට දුගානේ වර්ෂ 3කට වරක්වත් යම් කිසි සමීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ මොහොත වෙනකොට මේ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ අධීක්ෂණය වෙනවද කියන එක තමයි දැනගන්න කැමති. පහුගිය රජයේ කාලේ වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරපු කාලේ මද්රාසා පාසලක ඉගැන්වීම සඳහා පිටරටකින් කවුරු හරි වීසා එකක් ඉල්ලනවා නම් අපේ රටට ඇතුළු වීම ඉතාමත් පරිස්සමින් ඒක හොයලා බැලුවා. ඒ කියන්නේ ආගමන විගණන දෙපාර්තමේන්තුව හා බුද්ධි අංශ අතර ඉතාමත් සමීප සම්බන්ධයක් හා සම්බන්ධීකරණයක් තිබුණා. බොහෝ අවස්ථා තිබුණා ඒ පුද්ගලයාගේ යම්කිසි ගැටලුවක් තිබුණා නම් අතීතයේ සම්බන්ධයෙන්, අතීතයේ හැසිරීම සම්බන්ධයෙන් එතකොට ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. හැබැයි යහපාලන රජය යටතේ ඒ සම්පූර්ණ යන්ත්‍රණය අඩාල කරා. ඔන්න රයිවල් වීසා දුන්නා. ඒ ප්‍රතිපත්තිය අපි කිසිසේත් අනුගමනය කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. අපි වගකීමක් බාර ගන්නවා. මේ පාසල්වල මොනවද වෙන්නේ? ඒක මගේ අමාත්‍යාංශයේ යුතුකමක්. මම උපරිම මට්ටමින් ඒ යුතුකම ඉෂ්ට කරනවා. දැන් රටවටා පුවත් කිහිපයක් ඇටියේ. අද අලුයම පහට පමණ කුරුණෑකල නගර මැද ඔරලෝසු කණු ඉදිරිපිට මාර්ග සංඥා අතර කැබ් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්ව තිබෙනවා. ලොරි රථය වාරිය පොළ දෙස සිට දඹුල්ල දෙසට එළවළු රැගෙන ඒමට ගමන් කර ඇති අතර අනතුරට ලක් වූ කැබ් රථය දඹුල්ල දෙස සිට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කැබ් රථය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයක් වන අතර කැබ් රථයේ පුද්ගලයින් සුළු තුවාල ලබා තිබෙනවා. කෙසේ නමුත් ලොරි රථයේ පැමිණි දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑකල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වූ බවයි කුරුණෑගල පොලිසිය සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී වසරක් සපිරීම නිමිත්තෙන් සහ ලෝකවාසී මෙන්ම රටවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය පතා සංවිධානය කළ රතන සූත්‍ර දේශනාවක් ඇතුළු සෙත් පිරිත් දේශනාවක් කැප්පෙටිපොළ උඩුබාදන සිරි විජයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.
වවුනියාව පොලිස් වසමට අයත් වවුනියාව තම්පනේ චෝලේ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඇති ලිඳක් සුද්ධ පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේදී පුපුර නොගිය RPG උණ්ඩයක් හමුව තිබෙනවා. ඉනන්තරව සෝදිසි කිරීම සිදු කළ අතර RPG උණ්ඩය හැරෙන්නට වෙනත් කිසිදු පුපුරන ද්‍රව්‍යයක් සොයාගෙන නැහැ. අධිකරණ නියෝග මත මෙලෙස කැණීම් සිදු කර වෙනත් කිසිදු පුපුරන ද්‍රව්‍යයක් එයින් හමු නොවූ බැවින් සොයාගන්නා ලද උණ්ඩය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රියාංශය විසින් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර තිබෙනවා. एक समगीन अपगे मध्यान पुआत विकाशे मिन्निमावट पात्तिनवा तवात पुआत संधा पिविसिन्न www.siyathanews.lk अपगे वेब अडविय वेत याली थामेमु सवसहाय अपगे प्रदाहन प्रवर्ति विकाशेन ओबट सुबदवसाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.